උඩින් පහත් එච්ච මිනිසු මහින්ද රාජපක්ෂ මහත්තයා විවේචනය කරපු මිනිසු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විවේචනය කරපු බැසිල් රාජපක්ෂ විවේචනය කරපු මිනිසුන්ව ඒ මිනිස්සු ඇවිල්ලා අපේ කර ඔළුව දාගෙන එගින්ද ගත්තා. ඒකෝර අපේ කැපගිරියෙන් කරපු මිනිසුන්ට අවස්ථාවක් නැතුණා. බතනුපුර නිවුස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ ලංකාවේ ප්‍රතිවර්ණයට ඉස්සෙල්ලම මේ අප මුදල් තම්පත් කරේ. එහෙම අප මුදල් තම්පත් කරලා කරනවා නම් ඇයි අපි මේ ඡන්දේ වළක්වන්න කටයුතු කරන්නේ? අපිට අවශ්‍යයි මේ ඡන්දේ දියන්න. මේ වෙලාවේදී ප්‍රතිවර්ණ කොමිෂමට බලය දීලා තියෙනවා. ඒද ප්‍රතිවර්ණ කොමිෂම ගන්න ඕනේ තීන්දුවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ලෑස්ති. පොදුජන පෙරමුණ අපේ අතේ තියෙන්නේ. ඒකට ප්‍රතිපත්ති තාමත් අපි රකින්නවා. මහින්ද රාජපක්ෂ පැතුම තමයි මේ පක්ෂය කටයුතු නායකත්වය දුන්නේ. මේ පක්ෂය නිර්මාතෘවරය වශයෙන් රාජපක්ෂ පැතුම. ඉතින් මේ සියලු දෙනාගේ නායකත්වයට තමයි මේ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලේ වෙනුවෙන් පදුළු දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 වෙනිම නාම යෝජනාවක් අද බාර දුන්නා. පක්ෂයක් විදිහට මැතිවරණයට අපි ලෑස්ති. ඉතින් මැතිවරණයක් හිටව අනේද මැතිවරණය ප්‍රකාශවද කියලා දිරිය කියයි. අපි ඒකට ලෑස්ති. හැබැයි ඊයේ දවසේ කතා කරේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මූණ දෙන්නේ කොහොමද කියන එක. අද තියෙන තත්ත්වය අපි සියලු දරාණන් පහුගිය කාලේ ගැටලුව තිබ්බා. මේ රට ආර්ථික වශයෙන් වැටලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඡන්දය පවත්වනවද නැද්ද කියන එක රටේ හා මුදල් අමාත්‍යාංශය තීන්දුව කරයි. ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශය තීන්දුව කරයි. පුළුවන් දෙයක්ද කියන එක වැදිවන්න කොමිසමට සියලු බලය දීලා තියෙනවා. හෙලිකොප්ටරේ ගැනනේ කතා කරන්න දෙයක් නැහැනේ. මොකද ඔය සියලු දෙනාම හෙලිකොප්ටරේ ඉන්න සියලුම දෙනා බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක තර්ක කරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණෙන් තරඟ කරලා පාර්ලිමේන්තුවට ගිහපු කණ්ඩායමක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා එපා කියලා පැත්තකට ගියේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එපා කියලා බැසිල් රාජපක්ෂ මහත්තයා එපා කියලා තමයි කණ්ඩායමක එළියට ගිහලා තියෙන්නේ. එහෙනම් ඒගොල්ලෝගේ ඕනේ එපාකම් කරන්නත් පක්ෂයට ඕනේ කටයුතු කරන්නත් අපිට හැකියාවක් නැහැ. එහෙනම් පක්ෂයක් විදිහට මේ රටේ මේ පක්ෂයේ හද යදුවේ නායකයෝ නෙමෙයි. මේ පක්ෂය නිර්මාණය කරේ මේ රටේ ජනතාව. එහෙනම් ජනතාව දුන්න ජනවරමට අපි ක්‍රියාත්මක කරන්න අපි ලෑස්තිලා ඉන්නවා. ඒකට අපි දෙයට කටයුතු කරනවා. ඊට මැතිවරණය සම්බන්ධයෙන් අපි විවිධ ඉදිරියේදී විවිධ කතා එයි. ඒත් අපි ඒවට උත්තර දෙමු. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි කණ්ඩායමක් විදිහට අතර මේ මැතිවරණය ඉඳලා හෙලිකොප්ටරය ගැන අපි කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හෙලිකොප්ටරය අද කණ්ඩායමක් විදිහට කියලා තමන්ගේ බලය තහවුරු කරගන්න එහෙම නැත්නම් වෙනත් අරමුණු කරා ගිහින් තමයි මේ කටයුතු වලින් පෙරිය හිටින්නේ කියන එක තමයි අපිට හැගෙන්නේ. ඉතින් 2015 මේ පක්ෂයේ හදපු මිනිස්සු, මේ පක්ෂය වෙනුවෙන් කටයුතු කරපු මිනිස්සු, මේ පක්ෂය වෙනුවෙන් රටවටේ ගියපු මිනිස්සුන්ට 20 දීප පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ අයට තමන්ගේ පෞගේ කාලේ කරපු කැපකිරීමට තවස්සාවක් ලැබුණ නැහැ. මොකද අර උඩින් පහත් එච්ච මිනිසු මහින්ද රාජපක්ෂ මහත්තයා විවේචනය කරපු මිනිසු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විවේචනය කරපු බැසිල් රාජපක්ෂ විවේචනය කරපු මිනිසුන්ව ඒ මිනිස්සු ඇවිල්ලා අපේ කර ඔළුව දාගෙන එගින්ද ගත්තා. ඒකෝර අපේ කැපකිරීම කරපු මිනිසුන්ට අවස්ථාවක් නැතුණා. තේින්ද? අද බොහොම පැහැදිලිව අපිට කියලා තියෙනවා ඒ කැපකිරීම කරපු මිනිසුන්ට අවස්ථාවක් නොදී අර උඩින් පහත් එච්ච මිනිසුන්ට දීලා අද මේ මිනිසු ආපහු කඩාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මෙවැනි දේවල් වෙන්න අපි ඉඳ තියන්න දැස්සෙ නැහැ. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.